ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරපු සුජීවද සිල්වාගේ විවාහ මංගල උත්සවය පසුගිය දිනකදී පැවැත්ුණා. මේ සෙලබ්‍රිටි වෙඩින් එකේ බ්‍රයිට් තමයි සරණි. සරණිගේ ප්‍රී ෂූට් එක ඉතාමත්ම ලස්සනට සිදු වෙලා තිබුණා. ප්ලෑන් කරා මොන්ගේ ප්‍රී ෂූට් එක. ඉතින් සරණි එයාගේ තිබ්බ ගොඩක් ආසාවල්. ඉතින් එයා අපිත් එක්ක කතා කරා මම මේ වගේ කොස්ටියුම් වලට ආසයි මේ වගේ ෂූට් එක වෙන්න ඕනේ මේ වගේ ලොකේෂන් වල අපිට ෂූට් කරන්න ඕනේ කියලා. ඉතින් මෙවුන්ගේ ප්‍රී ෂූට් එක අපි දවස් දෙකක් ෂූට් කරා පසුතල කීපයක් උදාගෙන. ටිපිකල් කැන්ඩියන් විදිහට අඳින්දි මට ඕන නම් මගේ අවුට්ෆිට් එක වෙස්ටර්න් විදිහට මට අඳින්න. මොකද හැබැයි විශේෂයෙන් කියනවා සරණි කැමති වුණා මම නිලමේ කිට් එක අඳිනවා නම්. සරණි හැදගැන්වෙන්න උඩ්‍රස් සම්ප්‍රදාය තෝරාගත්තත් සුජීව තෝරාගත්තේ ෆුල් සූට් එකක්. මට හිතුණා මගේ හිතේ තිබ්බ අයිඩියා එකක් මං කවදාහරි ගෲම් වෙනනම් වෙස්ටර්න් විදියට අඳින්න ඕනේ කියලා. ඉතින් ඒක නිසා මම තීරණය කරා මගේ අවුට්ෆිට් ඔක්කොම වෙස්ටර්න් විදියනේ. ඒක ඔක්කොම මගේ ගෲප් එකේ කට්ටියත් ඒ විදියට මගේ විදියටම ඇඳුම් නිර්මාණය කරන්න ඕන වුණා. ඇත්තටම මගේ හොඳම යාළුව දෙන්නෙක් මගේ බෙස්මන්ල හැටියේදී අකලඟ ගණේ ගමන් නිසා රන්දිකත් මොකද මාත් එක්ක එකට ක්‍රිකට් ගහපු එකට ටුවර්ස් ගිය කට්ටිය. ඉතින් ඒක නිසා මට ඕන වුණා මගේ යාළුව දෙන්න මගේ විදියටම අඳින්න. මේ වෙඩින් එකේ මුළු ගෲප් එකම බැලුවොත් හරි ලස්සන කැපිලා පෙනුනා. මොකද ඒ මැෂිමන්ස් වලින් ඒ ලස්සන කරලා තිබ්බා අපිට. You got me going round in circles. Yes you do, baby. On and on every time I see you I get nervous. Tonight, you know how to make me feel perfect. Yeah, yeah. Put your lips up next to mine. Only you know just how to work it. Yeah, 'cause baby. මට ඕනි වෙලා තිබ්බේ ටිපිකල් කැන්ඩියන් විදිහට ඩ්‍රස් කරන්න. ඒකෙ හින්දා මම සාරිස් මං USA වලින් ගෙනාවා. මොකද මං කැමති නා ලේස් මටීරියල් වලටයි කර්ල්ස් වර්ක් කියන සාරියකට චමිව තෝරගත්තේ. මොකද එයා මගේ නංගිව ඩ්‍රස් කරපු හින්දා. මොකද මං කැමති නා එයා අඳපු විදිහට යට දාපු ජුවලරි වලටයි හෙයා ස්ටයිල් එකටයි. මොකද එයා දැම්ම සිම්පල් මේකප්. ඊට පස්සේ මම එයාත් එක්ක ස්කයිප් එකෙන් හුඟක්ම කතා කළා. ඊට පස්සේ මම එයාට ඊමේල් කළා පික්චර්ස්. එයාත් මට දුන්න හුඟක් අයිඩියාස් එයා කැමති ඒවා. ඉතින් ඊට පස්සේ මම සාරි සාම්පල්ස් ගෙනාවා. මම ඩිසෙම්බර් වල ආවහම බ්‍රයිඩ්ස් මේඩ්ලගේ කලර්ස් උත් ගෙනාවා.
කේක් බක්සලක් වෙනුවට යස් කළේ නෙට් අරෙන්ජ් රෙද්දක් මොකද ඒක වෙනස් දෙයක් හැමෝටම ලංකාවි සාමානෙන් දකිින් නැති දෙයක් ඉතිං හැමෝම තම කේක එක ලැබෙනකට ඒ හමෝ සප්‍රයිස් වෙනවා සරණ සහ සුජියගේ විහමංගලත්වේ ඩෙකරේෂන්ස් නිර්මාණය වෙලා තිබුණ ඉතමත් සරල සහ චාම් ආකාරය අපිට එන්ට්‍රන්ස් එක අවශ්‍ය වෙලා තිබ්බා ලස්සන්ට වියනක් වගේ මල් විහිදිච්ච එන්ට්‍රන්ස් එකක් දාන්න මොකද සරණ හරියට කැමති විහිදිච්ච මල්වලට පෝරුවත් අවශ්‍ය වුණේ අපිට ලස්සන චාම් පෝරුවක් වියනක් ආකාරයට තමයි අපේ පෝරුව අපි සකසලා තියෙන්නේ මොකද මහේෂ්ට අපි පින්තූර වගේක් මට සරණ ඊමේල් කරලා තිබ්බා ඒ ඊමේල් වලින් මහේෂ්ට පෙන්නුවා මෙන්න මේ විදිහට තමයි අවශ්‍ය අපිට පෝරුව කියලා ඉතින් ලස්සන පෝරුවක් වියනක් ආකාරයට අපිට ලෑස්ති කරලා තිබුණා අපිට ඕනි වෙලා තිබ්බ ලොකු සෙටි පැක් එකක් ඉතින් අපි මහේෂ්ට කිව්වා අපිට ඒ විදිහේ එකක්ම් කරලා දෙන්න කියලා එයාටත් කිව්වා මොන වගේ කලර්ස්ද අපිට ඕන කියලා ඔරෙන්ජ් ඇන්ඩ් වයිට් මික්ස් කරලා නැචරල් ෆ්ලවර්ස් වලින් කරන්න කිව්වා ඒ වගේම අපි කිව්වා පිටිපස්සෙන් පහනු දාන්න කියලා කද හුඟක් එළියක් එනවත කළ ෆොටෝස් ගන්නකොට සරණී සහ සුජී වගේ මංගල්‍ය සිද්ධ වුණේ එක කේක් එක මගේ අතේ. ඉතින් මම හිතන්නේ ගොඩාක් දුරට මම ඒක ගැන හිතලා බැලුවා. මොකද ඒගොල්ලන්ගේ කාටවල් අරගත්තාම ඒගොල්ලන්ට තිබුණා ඩාර්ක් ඔරෙන්ජ්, යෙලෝ ඒ වගේ යන. දැන් සරණීගේ අම්මට ඇත්තටම අවශ්‍ය වෙලා තිබ්බා එයාගේ එන්ගේජ්මන්ට් කේක් එකක් මමයි කරේ. එයාට අවශ්‍ය වෙලා තිබ්බා ටිකක් උස කේක් එකක්. ඉතින් ඒත් එක්කම මේ කලර්ස් අපි භාවිතා කරගෙන මේ කරන්නේ මේ කේක් එක ඇවිල්ලා ගාඩන් තීම් එකක් වගේ වෙන්නත් පුළුවන් එහෙම නැත්නම් එයාට ගොඩාක් මේකේ බයි කලර්ස් වලින් තමයි යන්න අවශ්‍ය වෙලා තිබෙන්නේ. මංගල දිනේ මම දැක්ක ලස්සන බ්‍රයිට් කෙනෙක්. ඒත් එක්කම එයාගේ ඒ කලර්ස් එක යා හරි ලස්සනට හිටියා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ වගේ නිර්මාණයක් කරද්දී අපි ගොඩාක් සැලකිලිමත් වෙන්න ඕනේ මේ කලර්ස් ඇවිල්ලා ගොඩාක් ඩාර්ක් හින්දා ඒක කොහොමද අපි බ්ලෙන්ඩ් කරලා අරගන්නේ. සරණි හැරිම සිම්පල් ලස්සන බ්‍රයිට් කෙනෙක් නිසා එයා ඔක්කොම රෙස්පොන්සිබිලිටි එක මට දුන්නා මේ වගේ ඩිසයින් එකකට මට ලස්සනට මේ විදිහට කරලා දෙන්න. විවාහමංගලත්වයේ ෆොටෝග්‍රැෆි සහ වීඩියෝග්‍රැෆි සිදුනේ ඉන්දික මල්ලවාරච්චි අතින්. මේ වෙඩින් එකේ විශේෂතාවයක් තියෙනවා. සාමාන්‍ය වෙඩින් එකක සම්පූර්ණ කටයුතු වලට ඉන්වෝල් වෙන්නේ බ්‍රයිට්. නමුත් සරණී ලංකාවෙන් පිට හිටින්න ගොඩක් වෙලාවට මේ හැමදේම වෙන්ඩස්ලත් එක්ක මීටින් සාකච්ඡා හැමදේක් වලට ඉන්වෝල් වුණේ සුජීව. මේ වෙඩින් එකේ හැම දෙයක්ම සරල සහ චාම් ආකාරයෙන් තමයි සුජීව ප්ලෑන් කරේ. ඉතින් සුජීව ගොඩක් වෙලාවට සරණී ලංකාවෙන් පිටහිටින්න ගොඩක් වෙලාවට හැම දෙයකටම ඉන්වෝල් වෙලා සුජීව කීප වරක්ම ඇවිල්ලා එයාගේ අදහස් හුවමාරු කරගත්ත ෆොටෝග්‍රැෆි කොහොමද වෙන්න ඕනේ මේ වෙඩින් එකේ කියලා ගොඩක් වෙලාවට අපිත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි කතා කරා. ආරාධ්‍යන්ට බෝරින් නොවෙන්න අපි අපේ වෙඩින් එක ප්ලෑන් කරා. විශේෂයෙන්ම හොඳ බෑන්ඩ් එකක් අපි ප්ලේ කරා. එක්කම ඩාන්සින් ගෲප් එකක් බෝරින් වෙන්නේ නැති වෙන ලස්සනට ඩාන්සින් ගෲප් එකක් අපි ලෑස්ති කරලා සඳහා උන් තෝරාගත්තේ ඉන්දියානු සම්ප්‍රදායයි.
සුජීවගේ සරණගෙත් වෙඩින් එක ඉතාමත් චාම් ආකාරය සහ සරල ආකාරයට ඔහු ප්ලෑන් කරත් ඔහුගේ හෝම් කමින් එක ඊට වෙනස් ආකාරයට තමයි ඔහු සැලසුම් කරේ. අපේ හෝම් කමින් එක අපි තීරණය කරා ඉන්දියන් විදියට ඩ්‍රස් කරලා අපේ හෝම් කමින් එක කරන්න. මොකද විශේෂයෙන්ම සරණ කැමති ඉන්දියන් විදියට. මොකද එයා කැන්ඩියන් විදියට පළවෙනි දවසේ ඇඳපු නිසා එයාට ඕන වුණා අපි ඉන්දියන් විදියට ඊළඟ අපේ හෝම් කමින් එක කරන්න. ඉතින් මායි සරණි ගොඩක් කළා කතා කරලා අපි ඉන්දියන් විදියට හරි චාම් ඉන්දියන් විදියට අපි අපේ හෝම් කමින් එක කරේ. There was only you and me. We were young and wild and free. Now nothing can take you away from me. We've been down that road before, but that's over now. You keep me coming back for more. යාගේ homecoming එක ගැන අරගත්තාම ඒකත් එයාට අවශ්‍ය වෙලා තිබ්බ උස කේක් එකක් කරගන්න. ඉතින් රෙඩ් ඇන්ඩ් ගෝල් තමයි හෝම් කමින් එකේ තිබ්බේ. එයා ඇන්දේ ඉන්දියන් විදිහට. ඉතින් ඒ ඉන්දියන් ලුක් එකට අපිට ඕන වෙලා තිබ්බා රෝසස් සහ අයිවරි ලීව්ස් දාලා ලස්සන කේක් එකක් නිර්මාණය කරන්න. ඉතින් ඒකටත් සරණි ගොඩක් දුරට කිව්වා ලස්සන නිර්මාණයක් කරලා දෙන්න. මොකද ඒ රෙස්පොන්සිබිලිටි එක මට දීපු හින්දා තමයි යාට ලස්සන නිර්මාණයක් කරගන්නත් පුළුවන් වුනේ. මට ඕන වුණා එන මගේ කුමාරි මගේ මාත් එක්ක එකට ක්‍රීඩා කරු මගේ ක්‍රිකට් ක්‍රීඩකයෝ ටික. ඉතින් මට ඕන ඒ කට්ටියට බෝරින් වෙන්නේ නැති වෙන්න ලස්සන හෝම් කමින් එකක් කරන්න. ඉතින් මම ඒකට යූස් කරා බෑන්ඩ් එකක් යූස් කරා එකම ඩාන්සින් ගෲප් එකක් යූස් කරා. ගොඩක් මගේ මාත් එක්ක ගොඩක් හිතවත් මගේ ක්‍රීඩකයෝ සින්දු කිව්වා. ඉතින් ඒ කට්ටිය හරියට එන්ජොයි කරයි. ෂූට් එකත් වෙඩින් එකත් හෝම් කමින් එකත් ඉතාම සාර්ථක ආකාරයට වෙස් ෆොටෝග්‍රාෆර් ආයතනයෙන් නිම කරලා දුන්නා. සුජීව සිල්වා ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නිසා බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයින් ඔවුන්ගේ හෝම් කමින් එකට සහභාගී වෙලා සිටියා. ලස්සන විවාහ මංගල උත්සවයෙන් පස්සේ අපි සූදානම් මෙන්න මේ විශේෂාංගෙ ඔබට පෙන්නන්න.